දවසක මාතේ මම ආපස්සට හැදලා බලද්දි මට මේවා කොහොමද කරේ කියලා හිතා ගන්න බැක වෙලාවට කෑම දෙන්නේ මේකට ඉතින් අපි අර මේක මේ මෙතන මේ රඳවන්න පුළුවන් මේ දරුවට මේක දෙන්න. එතකොට මේ ක්ලිප් එක දිනා ක්ලිප් එක මේක රඳවෙනවා. එතකොට මට මේ මේකට මම කෑම ටික දීලා මෙතන ෆිල් කරලා මට අනිත් වැඩක් කරගන්න පුළුවන්. ඕනේ ආයි ලබන ආත්මගේ දේවල් මේ සසරේ කවදාකවත් මේ වගේ දුකක් මේ දරුවකට වෙන්න එපයි කියන පරමාර්ථයෙන් තමයි මේ හැම දෙයක්ම මම කරන්නේ. ඉතින් ඒකටයි මේ මහා පින්කමට කෙනෙක් දායක වෙනවා නම් ඒක මහා මේ ජීවිතය කරගන්නා වූ ලොකුම පින්කමක් සිද්ධ වෙනවා. එයාට මේ දරුවටත් වගේම මේකට උදව් උපකාර කරන යම් කිසි සිතුවිල්ලක් හරි පාර වෙනවා නම් කාටවත් ෂෙයා කරලා හරි මේක දාලා මේක කරන එකත් ලොකු පිනක්. මොතට මිලක් නීම කරන්න බෑ මේ වගේ අසාධ්‍ය රෝගී තත්වයක ඉන්න දරුවෙක් මේ මහා පුදුම ආයාසයකින් බොහොම අමාරුවෙන් මාස 9ක් අවුරුද්දට කාල සංසීමාව කරගෙන ලියපු පොතකට මිලක් නීම කරන්න බෑ අපිට මේ පොත අරගෙන ඔබතුමල්ලා ඇත්තෙම ඒකට සාධාරණ මුදලක් මේ මහා පින්කම වෙනුවෙන් අපිට මේ දරුවා වෙනුවෙන් පරිත්‍යාග කරන්න කියලා තමයි ඉල්ලන්නේ. ඒකෙන් ටෙක්නොලොජිස් එකකින් අපි කොටේෂන් එකකුත් අරගෙන අපිට පෙන්වන්න පුළුවන් මේකයි මේ යන ගාන කියලා මේ 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 වැඩසටහන බලන කවුරු හරි ධනුෂ් ලොග් එකේ මේ වැඩසටහන බලන කවුරු හරි අශෝක මහත්තයා ඔය කියන ගාන අපි ඉදම එක්කෙනෙක් දෙන්නෙක් හරි පුළුවන් තරම් ඉක්මනින් ඔය කියන ගාන ඔබතුමා ගාවට එකතුනොත් අපිට පුළුවන් නේද මේ පින්කම කරන්න අදහෙට මොන අනිවාර්යෙන් පුළුවන් තරම් ඉක්මනින් කරගන්න පුළුවන් නම් ලොකු දෙයක් ඒක මොකද මේ තව අපිට ඉක්මනින් මේකට දායක වුණොත් ඉක්මනින් තව ජීවිත අපිට බේර ගන්න පුළුවන් ඒක තමයි ලොකුම පින්කම මෙතන සිද්ධ වෙන්නේ ඒ කියන්නේ මේ ඒ පින්කම ඔබ හවුල්කාරයෙක් වෙයි ඔබ කරගන්න මහා ලොකු පිනක් වෙයි ඒ හින්දා තමයි අපි ඔබට ඇරයුම් කරන්න මේ පින්කමට හවුල් වෙන්න කියලා මේ දරුවා ඉතින් අර අසනීප වෙච්ච දා ඉඳන්ම මේක එක චිත්‍ර අඳින්න දස්සයි මේ අඳපු ඒ චිත්‍ර වලින් කොටසක් තමයි මම මේ දැන් පෙන්වන්නේ මේ කරන්ට් එක දෙනකොට පියෝ සයින් වේව් කියන එක නෑ ඒකන පොඩ්ඩක් ඩ්‍රොප් වී ඩ්‍රොප් වෙන්නේ. එතකොට පේෂන්ට් දැනෙනවා ඒක. එහෙම නැතුව එක දිගට එක එකම විදියට 220 මේකෙන් පාස් වෙනවා. පේෂන්ට් දැනෙන්නේ නැහැ. දැන් අත්තලා කියන මාතෘක කවදක්වත් මේ දරුවෝ ඉස්සලාවත්, භාර්යාව ඉස්සලාවත්, සමාජය ඉස්සලාවත් කඳුළු සලන්නේ නැහනේ. මොකද අපි ඒගොල්ලෝ සලකන්නේ අපි කළු ගල්ලා සමානයි කියලා. නමුත් අපි කඩාවැටෙන වෙලාවල අනන්තය. ඉතින් මම සමහර වෙලාවට බාත්รูම් එක දොර වහගෙන සමහර කරගෙන මම අඬන වෙලාවල් තියෙනවා. නමුත් ඒක එලියට පෙන්නන්න බෑ අපිට. මොකද ඊට වඩා කනවා වැටෙනවා නේ ඒගොල්ලෝ. ඉතින් නම් මම ඒ වාහනේ අරලා ගංගකාරයේ මේ සාමාන්‍ය ඔය ගිහිල්ලා පොඩ්ඩක් වෙනසකට වගේ ගිහිල්ලා වතුරක බැලලා හරි පොඩ්ඩක් නාලා ඉන්නවනේ මම ඒ වෙලාවේ මම අඬලා තියෙනවා. කනවත් පේන්නේ නැහැ. හේතුව වතුර තියෙනවා වතුර යටට ඔළුව දැම්මට පස්සේ ඇස් රතු වෙනවා. කවුරුද දන්නේ තාත්තා නේ වගේ. අම්මාවරුන් පමනද මතු බුදු චිත්‍ර ඔක්කොම යා ඇඳපුවද මේ මේ ඇඳපු ඔක්කොම මේ දරුවා ඇඳපු චිත්‍ර තියෙන්නේ අපි කමන්නේ නැහැ නේ අතෙන් ගිහලා තියා ගන්න ගන්න කොච්චර කාලයක් ගියාද බුදුමානේ මේ අයිස් එක හදන්න මට ටික ටික තමයි මම මේක වැඩි දියුණු කරගත්තේ හා දැන් මේ මේ දරුවාට ඉතින් අර කෑම බීම දෙනකොට බය භාගයක් විතර වගේ අපි බටෙන් අල්ලන් ඉන්න ඕනේ ඉතින් ඒකට තමයි මම මේක මේක හදාගත්තේ හරි දැන් මේක මේ මෙතන මේ මාරෝලා ගන්න පුළුවන් අරගෙන මෙතන අර ටියුබ් එක තියලාවිල්ලා මෙයාට ෆීඩ් එක අවශ්‍ය කරන දේක දෙන්න පුළුවන්. ඔව් කැම දෙන්නේ මෙතන දැන් මේ දරුවට අර මේ මම කිව්ව ඔබතුමාට මේ පෙක් ටියුබ් එකෙන් කියලා. මේ මෙතන මේ ආමාශය දාලා තියෙන බටයක් තියෙන්නේ. ඔව්. මේ 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 බටෙන් තමයි මේ ආහාර දෙන්නේ.
කණිකර දියරහර වලින් දියරහර වලින් තමයි ඒ කියන්නේ අවුරුදු 12ම තමයි ළමයා දියරහර වලින් විතර දින්නේ ඒකට ඉතින් අදි පෝෂණයේ සහිත ආහාර හයි කැල්සියම් හයි ප්‍රෝටීන් වගේ දේවල් තියෙන දරුවට දෙන්න ඕනේ ඒකට ඔබතුමාට සාමාන්‍යයෙන් කෑම වලට වියදම කොහොමද යන්නේ මාසෙකට කීයක් විතරද ඒකට නම් කොහොමත් මාසෙකට බලන් ගියොත් එම කොහොමද 30ක් 35කට වැඩි ප්‍රමාණයක් යනවා කෑම වලට ඒවට නේද එතන පිටි වලට ඉතින් යාම ඉතින් අර මේ සුප් වර්ග වලට ඒ කියලා දැන් ඔබතුමා මේ දේවල් වලට නෙවෙයි ඔබතුමා කිව්වේ කාට හරි පුළුවන් නම් මැදිහත් වෙන්න කියලා ළමයාගේ නේද ළමයාගේ තියෙන අරමුණ වෙනුවෙන් ඇඳේ හිටියත් මෙහෙම අසනේ වෙලා ඉද්දිත් ඇඳපු චිත්‍ර නේද ඇඳපු චිත්‍ර තියෙනවා දැන් මේකේ අපි අර ප්‍රදර්ශනයක් කරන්න තමයි උත්සාහ කරන් හිටියේ ලංකා හොස්පිටල් එකේ අර වෛද්‍යවරු කීප දෙනෙක්ම මේකට සම්බන්ධ වෙලා මම මුලදී සඳහන් කරා වගේ වසංගතයේ ආවන් පස්සේ කරගන්න බැරුව ගියා මේ තාත්තරය අම්මටයි මේ දාලා තිබ්බ එකක් මේ ඇඳපු එකක් මේ මට කියන්නේ මගේ රජ්ජුරුව කියලා කියන්නේ දරුව මට කියන්නේ ඔව් ඒ ෆාදර්ස් ඩේ එකට ඔව් පියවරුන්ගේ දවසට දාපු එකක් ඒ ඉතින් මේ මම අර ලංකා හොස්පිටල් එකේ අර මේ හෙදියක් හෙදිය අර ගොඩක් උදව් කරා යට ඒට ඇඳපු චිත්‍රයක් ඒ වගේ අනිත් පැත්තට තියෙන සමහරක් නම හිතේ දැන් ඒ දවස ඇඳපු බලපු කාටුන් වල හිතේ මතකෙන් ඇඳපු චිත්‍ර මේ බලාගෙන ඇඳපුකුත් නෙවෙයි ඔව් वैद्यो ඒ පොඩ්ඩක් මේක අගේ කරලා ලියලා තිනවා සමහරක් ඒ වගේ දරුවගේ අයිබෝන් ධනුෂ් ලොක්ස් බලන හැමෝටම මම අයිබෝන් කියලා අයිබෝන් පිළිගන්න ඔබතුමාව अशोक महात्म्या मुनगहन पेमिनिया कैसबेवट विशेष कथावा विशेष दिन बड़े पेन समहरक पिलावट मे जीविते हर अमुत मे जीविते उबट मट करंड बेरी कपकिरी दरागंड बेरी दरागनी दरागनी मिनीसु अनंतवत्तिनोपियतरे समहरक पिलावट अकमेत्तिं हरी समहर देवल अत्थरिन सिद्धवेनवा ए अत्थरला तवत् समहर देवल जीवत्करंड सिद्धवेनवा समहर किलावट समहर तेरमकने जीवत्कर बैकियल अथर दाल देवल मम के उबतुमा जीवत्कर उत्साह अभी कथा आरंभ कर मेक हरे संवेदी कथा वक मम्मी मुबड़की अन्नोनी गेदरम ऐसुवेक खदागेन गेदरम रोहलाकोट पत्करगेन अवश्य मुदल तमंगे तीयन देपल टिकटिक हरि विकुन विकुन होयागेन मंगिताने रसावत मे विद्युबतुमा अमत कर किसी මට මොකද දැන් මෙයා දරුවගේ හොඳට අධ්‍යාපනය ලැබුවා මේ දරුවා ශිෂ්‍යත්වේ පාස් වුණා ශිෂ්‍යත්වේ පාස් වුණා පිළිඳ සෙන්ට්‍රල් එකට මේ දරුවා ගියා එතෙන්දී 8 වසර වෙනකම් මේ දරුවා හොඳින් අධ්‍යාපනය කටයුතු කරගෙන හිටියා අපිට කිසිම දෙයක් වෙනසක් මේ දරුවගේ දැක්කේ නැහැ ඒ හදිසියේ මේ 8 වසරේ අවසාන කාල පරිච්ඡේදයේ තමයි මේ අසනීපේ මේ දරුවට එකපාරටම ආවේ කටපාර මොකද්ද සිද්ධ වුණේ කණහිම අලු වුණා අපි ඒක නොටිස් කරෙත් නැහැ ඉතින් ඒක උනේ කොහොම හරි මේ
ටීවී වොලියුම් එක පොඩ්ඩක් වැඩි කරලා බලන්න ගත්තා. එතකොට අපි පොඩ්ඩක් තමයි ඊට පස්සේ අපි ENT ස්පෙෂලිස්ට් කෙනෙකුට ගිහලා දරුවා පෙන්නුවා. ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වා මේක ස්නායු ආබාධයක් කියලා. එතනින් මේ ඇත්තම ප්‍රතිකාරයක් නැහැ කියලා කිව්වා ඒකට. අවුරුදු කීයක් රෝහලේ දුක් විඳද රෝහලේ ප්‍රතිකාරයක් හෙව්වද? මුලින්ම ජවදපුර හොස්පිටල් එකට මේ දරුවා මේ ඇතුළත් කරාට පස්සේ ඒගොල්ලෝ මේක හොයාගත්ත මේක අර බ්‍රවුන් වලට වැන්ලූ සින්ඩ්‍රෝම් කියන අසන. අපි පොඩ්ඩක් අශෝක මහත්තයා කියනවා පැහැදිලි කරමු මොකද්ද මේ රෝගේ විශේෂත්වය මොකද්ද මේ රෝගේ වටපිටාව? නැ මේක ඉතාම විරල මේ ස්නායු ආබාධයක් කියලා තමයි වෛද්‍යවරු සඳහන් කරන්නේ. ඒකෙදි අවුරුදු 100ක් ඇතුළත ලෝකේ 48 දෙනාටයි මේ රෝගේ වැළඳිලා තියෙන්නේ කියලා තමයි වෛද්‍යවරු අපිට කිව්වේ. එතන ලංකාවේ පළවෙනි රෝගියා කියලාත් කිව්වා. ඉතින් මේ එතෙන්දී ඒකට බටහිර වෛද්‍යගමේ ප්‍රතිකාර කිසිවක් නැහැ කියලා කිව්වා. දැන් එතෙන්දී අවසානදී කරේ පෙන්ටිසිලොන් කෝස් එකක් කරපු එක විතරයි. රෝහලේ ICU එකේ කොච්චර කාලයක් තියන් හිටියද ළමයා? ජවදපුර හොස්පිටල් එකේ මාස දෙකක් විතර වගේ හිටියා. ඊට පස්සේ ඉතින් අපිට ඒක ලොකු බිලක් ගෙවන්න වුණා ඉඳන් ඉතින් අපිට ඒක කරගන්න බැරි වුණා. පස්සේ එතනින් අපි මේ දරුවව මාරු කරා ජාතික රෝහලට. ජාතික රෝහලේ හිටියා මාස 6ක්. මාස 6ක්. මාස 6ක් ඉඳන් ඉතින් නැතුව ICU එකේ. අවසාන ප්‍රතිඵලය වුණේ දැන් ජාතික රෝහලේ ICU එකේ මාස 6ක් හිටියට පස්සේ වෛද්‍යවරුන් නියම කරේ එහෙම නැත්නම් ඔබතුමාට ලැබුණු ප්‍රතිඵලය මොකක්ද? මට කිසිම ප්‍රතිඵලයක් ලැබුණ නැහැ ඉතින්දී. දරුවා ගැන දරුවා එන්න 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 පොඩ්ඩක් මේ දුර්වල තත්ත්වයට පත් වෙනවා කියලා මට තේරුණා. ඉතින් අවසානයේදී මට උවමනා කරලා තිබුණා මේ අපේ දැන් ඇත්තම මාත්මයා දැන් අපේ මේ වෛද්‍යවරු හෙළ වෛද්‍යවරු දේශීය වෛද්‍යවරු කියන්නේ මේ මනුස්ස ශරීරයට හැදෙන ඕනම අසනීපයකට මේ මහ පොළවේ බෙහෙත් පැලෑටි තියෙනවා කියලා. ඉතින් ඒ විශ්වාසය මට තිබුණා. එහෙම තියාගෙන තමයි මම කිව්වේ මේ දරුවා මම බේරගෙන අරන් යන්න ඕනේ. ඒ කියන්නේ මැෂින් වලින් ගලවන්න හැදුවද? ඒ වෙද්දි ICU බෙඩ් එකෙන් අයින් කරන්න හැදුවද? අපිට බලාපොරොත්තුවක් තවත් තියාගන්න බෑ කියන වගේ වචනයක් ආවද? ඔව් එහෙම ආවා. ඒ කියන්නේ මේ දරුවට අසාධ්‍ය බව දැනගතිමි කියන ෆෝම් එකක් අපිට අස්සම් කරන්න කිව්වා. මම ඒක අස්සම් කරේ නෑ. ඒක සාමාන්‍ය ඉංග්‍රීසි වලින් තියෙන ඉතින් මම කැමති වුණේ නැහැ. මම අස්සම් කරේ නෑ. අස්සම් කරේ නැතුව ඊට පස්සේ ඉතින් මට වෛද්‍යවරු මට මේ කවුන්සලින් කරන්න වගේ ගත්තා. ඒ කියන්නේ තාත්තා ආත්මార్థකම් වෙන්න එපා. මේ ඔයාගේ දරුවා විතරක් නෙමෙයි මෙතන තවත් දරුවෝ එනවා. මේ මැෂින් එක අවශ්‍ය කරන්නේ නැහැ. ඉතින් මට තේරෙනවා මොකද්ද වෙන්නේ කියන එක. ඔය කියන්නේ වහින්නරෝ අපි කෙලිම ගියොත් ඔබතුමාට වහින්නරෝ කිව්වේ මැෂින් එකෙන් ගලවන්න කියලාද ළමයා? අත්හැර ගන්න කියලා කිව්වා. ගොඩාක් දරුවෝ දැන් මේ වෙලා ඉවරයි. හැම තැනටම හැම ඉන්ද්‍රියකටම මේක බලපාලා තියෙනවා. ඉතින් ඒ නිසා මේක කරන්න අමාරුයි කියන එක මට කිව්වා. හිත හදා ගන්න අරේ මේ කියලා කියන්නේ ඉතින් අරගොල්ලෝ මේ ඇත්තෙම මේ මැෂින් එකෙන් ගලවන්න කියන එක මට අවබෝධ වුණා. ඒ අවබෝධයේදී තාත්තා කෙනෙක් විදිහට හිතර මොන වගේ දෙයක්ද දැනුනේ? නෑ ඉතින් මට ඇත්තම මේ දරුවෝ වෙනින් කරන්න පුළුවන් බැරි දෙයක් නැහැ කියලා මට හිතාගත්තා. මම වෛද්‍ය වෘත්තිය කරපු කෙනෙක් නෙමෙයි. නමුත් ඉතින් මට මේක මම මේ ඇත්තම මට පුළුවන්කම ලැබුණා මේ 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 හැම දෙයක්ම මේ මැෂින් වල ඔපරේට් කරන විදිය, නමයට නැඹුලස් කරන විදිය, මට බෑඩ් නොත් එහෙම මොකද කරන්න ඕනේ ඒ ඔක්කොම ටික මම ඇත්තම ඉගෙන ගත්තා කොහමද? කොහොමද ඔබතුමා ඒ කියන්නේ වෛද්‍යවරයෙකුත් නොවි මේ වෘත්තියත් ඔබතුමාට මම හිතන්නේ වෛද්‍ය වෘත්තියට වැඩිය සම්පූර්ණ වෙනස් වෘත්තියකම ඉන්නේ. එහෙම ඉද්දි එකපාර කොහොමද මේ ටික ඔබතුමා ඉගෙන ගන්නේ? මම මේමය දැන් අපිට මේ සිංහල අපේ මිනිසුන්ට පිටරට වුණත් ඕනම කෙනෙක් මේ ඕනම දෙයක් මෙහෙම කරලා අල්ල ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා ඒක. ඒක අපේ ඉතිහාසින් දම්ම තියෙන දෙයක්. ඒක අපේ ඥානවල තියෙන දෙයක්. අපිට පුළුවන් නම් අපිට උවමනාව තියෙනවා නම් අදිස්ථානය තියෙනවා නම් කැපකිරීම තියෙනවා නම් අපිට ඉගෙන ගන්න බැරි දෙයක් නෑ මේ ලෝකේ. ඒක බොහොම කෙටි කාලෙකින් මම ඉගෙන ගත්තා. නමුත් අදටත් මට වෛද්‍යවරු මට උදව් කරන මට විශේෂයෙන්ම තෑන්ක්ස් කරන්න ඕනේ ડોક્ટર විශාන්ත ලංකා හොස්පිටලේ. ඕන වෙලාවක කෝල් කරොත් මාස කරන මොන හරි ප්‍රශ්නයක් වුණත් මම මේ ඔපරේෂන් එක මොකක් කර හිටියත් මට මාව ආන්සර් කරලා මට කවුන්ට් මේ අවශ්‍ය උපදෙස් දෙනවා. මේව කරන්න මේව කරන්න කියලා. ඉතින් එහෙම වෛද්‍යවරු ඉන්නවා ලංකාවේ. ඉතින් මම ගොඩාක් දේවල් තිකන ගත්තා එතුමගෙන්. ජාතික රෝහලෙත් ඉතින් මේ වෛද්‍යවරු අන්තිමට මට කැමති වුණා මට පුරුදු කරන්න මේව කොහොමද මේව කරන්න. නමුත් ICU එකෙන් තියාගෙන කරන්න බෑ කිව්වා. දාන්නේ කෝ ගෙවන වාට්ටුවට. ඊට පස්සේ ගෙවන වාට්ටුවට දැම්මා. ගෙවන වාට්ටුව දරුවත් එක දාලා ගෙවන වාට්ටුවේ තමයි මේ මම ඉගෙන ගත්තේ හැමදේම. ඒ ඉගෙනගෙන ඉවර වෙලා ඔබතුමා ඒ වෙද්දි හරි නැත්තම් ඉගෙනගෙන ඉවර වෙලා මොකද කරේ? ගෙදර හැදුවද ICU එකක්? ඔව්
ඉතින් මම ඒ කාලේ සීමාව වෙනකොට ඉතින් ගොඩක් මං ආර්ථික අතින් සෑහෙන අපහසුතාවකටපත් වෙලා තිබුණා ඉතින් කරගන්න දේකුත් නැහැ පස්සෙ ඉතින් ඔය මෙතන තියෙන කාමරයේ අයිසියු එකක් කරන්න ඉතින් මට ගොඩක් වීදම් කරන්න සිද්ධ වුණා ඉතින් ඒව හදලා විල්ලා ඉතින් එක මැෂින් එකක් තමයි මට මුලින්ම හම්බ වුණේ ඊට පස්සේ ඒ මැෂින් එක අරගත්තට පස්සේ ඒ මැෂින් එක ගන්නවත් මොකද කරන්න කියලා කිව්වම පස්සේ තව මැෂින් එකක් ගන්න උනා ඉතින් ඔයගේ මේ දේවල් ටිකක් කරන්න සිද්ධ වුණා ඉතින් අවසානයේදී අර මට අර මේ දරුව වෙනුවෙන් ඇත්තෙන්ම නිස්සංග සේනාධිපති මහත්මයා එක මැෂින් එකක් වල පරිත්‍යාග කරා ඉතින් ඕම තියාගෙන තමයි මේ දරුවා ජීවත් කරන්නේ මම කොච්චර කැපකිරීමක් කරන තාත්තෙක්ද කියලා ඔබට තේරෙනව ඇති බැරිම තැන ගෙදර හැදුව අයිසු එකක් ඔව් ඒ තමන්ගේ දරුවා කාගේවත් කීමට මැෂින් එකෙන් ගලවන්න තවත් කාගේවත් කීමට අර බලාපොරොත්තු නැති කරගන්න නෙවෙයි ඇතිවිච්ච බලාපොරොත්තුව කවදාහරි දවසක දරුවව නැගිටිනවා කියලා හිතාගෙන දරුවව සුවපත් කරනවා කියලා හිතාගෙන අදිෂ්ඨානයෙන් තමයි ඔබතුමා ගෙදර මේ විදිහට අයිසු එකක් හදන්නේ ඔව් අයිසු එකක් විතරක් නෙවෙයි මම එද්දි දැක්ක මේ ගිලන් රතේකුත් තියෙනවා මේක මම මෙහෙමයි දැන් මට දරුවා ගිරියන්න විශාල වේදමක් දරන්න ඕනේ පෞද්ගලික ගිලන් රත ගන්නකොට ඉතින් රජයේ වේ 19 90 එහෙම ඒගොල්ලොත් එන්නෙත් නැහැ ඒගොල්ලෝ යම් දැනගෙන ගිහිල්ලා දානවා විතරයි ලෙඩුම ආයි තරන් ඉන්නේ නැහැ. ඉතින් මට සතියකට පාරක් මේ දරුවා අරන් යන්න ඕනේ. රුපියල් මේ 30-40,000ක් විතර වගේ වේදමක් යනවා ගිහිල්ලා ඉන්න මේ දරුවෙක්ව පෞද්ගලික ගිලන් රතේකට. අවසානයේ ඉතින් මට එකක් දරාගන්න බැරි කමට මම ওই වාහනේ මගේ 17 ඩෑෂ් වාහනයක් මේ ටොයෝටා කොරලා වැගන්නේ. ඒ කියන්නේ තිබ්බ එකම වාහනේ. වාහනේ ඕක මම ඊට පස්සේ ගිලන් රතයක් බවට පත් කරා. පත් කරගෙන ඉතින් මේ හදාගෙන මේ අවසරයකුත් අරගෙන මේ දරුවා රැගෙන යන අසීරු කාර්යයක්. මේ කරන්න බෑ නමුත් ඉතින් ඔය තියෙන ගැටලුව තියෙන්නේ දැන් මේ දැන් අපි දැන් පිටරට මේ දරුවගේ ප්‍රෝග්‍රෑම් එකක් කරා මේ මට ගිලන් රදයක් හරි පාවිච්චි කරපු වාහනයක් කරේ මේ දරුව වෙනුවෙන් කරන්න කියලා ඒකදී පිටරට ඉන්න කීප දෙනෙක් සංවේදීලා මේ ප්‍රශ්නේද මේ ගෙන්නන්න ඒගොල්ලෝ මට කිව්වා මේ අපි පාවිච්චි කරපු වාහනයක් එවන්නම් කියලා නමුත් මේ තියෙන රජයේ දැන්ට තියෙන නීති රෙගුලාසි හැටියට මට ඒක කරගන්න විදියක් නැහැ මොකද ඒගොල්ලෝ කියන්නේ දැන් ගැසට් වලින් නවත්තලා තියෙන වාහන ගන්නවනේ ඒක. ඔව්. ඒ නිසා ඒක පොඩ්ඩක් ඇදී ඇදී යනවා ඉතින් ඒක කරගන්නත් බැරි වුණා තාම. ළමයට දැන් මේ විදිහ මොන වගේ මට්ටමක්ද ළමයට තියෙන්නේ? දරුවගේ මේ ඇත්තම හදලා දැන් මේ අමල සංජීව වේද මහත්තයා තමයි මට අවුරුදු 12කට පස්සේ මම වේද මහත්තුරු සෑහෙන ගානක ගියා මේ දරුවත් එක්ක මට චුට්ටකෙන් දැන් ඔබතුමා රෝහලෙන් ළමයව ගෙදර අරන් ආව ගෙදර අරගෙන ඇවිල්ලා ඔබතුමා දැන් මේ ගෙදර තියෙන අවිස්සුවේගේ ළමයා අවුරුදු කීයක් තියන් හිටියද දැන්ට අවුරුදු 13ක් තියෙනවා අවුරුදු 13ක් මෙතන මේ එහා පැත්තේ කාමරේ තමයි ළමයා ඉන්නේ මේ කාමරේ තමයි අවිස්සුවේ කබ්බවට පත් කරගෙන තියෙන අපි ඔබට පෙන්නන්නම් ඒ කාමරේ අවුරුදු 13ක් ළමයා ඉන්නවා මක් දරුවා ඉන්නවා අවුරුදු 13ක් හිටියට පස්සේ දැන් ඔබතුමා කියන සිංහල හෙළ වෛද්‍යතුමාව හම්බෙන්නේ මීට කොච්චර කාලයකට කලින්ද මාස 8කට 9කට උඩ දිසම මට මුණ ගැවුනේ වේද මහතේ ඒත් අර මම දන්න කීප දෙනෙක් ස්නායු සම්බන්ධ හිටපෑ ගැන කරේ පුටු වල බැඳගෙන උත්සංගීය ඇය සනීපෙච්ච ඒවා මම S2 කින් දැක්කා ඒ වේද මහත්තයාගේ තියෙන මාර ඇත්තම තියෙන මා පුදුමාකාර හැකියාවක් තියෙන වේද මහත්තයෙක් මම දකින විදිහට අහලා තියෙන විදිහට දැන් සූපත් කරලා තියෙනවා ගොඩක් දෙනෙක් මේක මම S2කටම දැක්කා ඉතින් ඒ වේද මහත්තයාගේ ප්‍රතිකර්ම වලින් තමයි ඇත්තම මේ දරුවට දැන් පෑ දෙකක් මේ මැෂින් එක නැතුව ඉන්න පුළුවන්. එතකොට මෙයා තනියම පොඩ්ඩක් නැගිටිනවා නැගිටිනකොට අපිට පොඩ්ඩක් සපෝට් එක දෙන්න ඕනේ. ඉතින් ඕක ටිකෙන් ටික මොකක් හරි වර්ධනයක් වෙයි කියන එක විශ්වාසයක් තියෙනවා. දරුවටත් ලොකු ශක්තියක් යනට ආවයි කියලාත් කිව්වා. ඉතින් ඒක ඒ විශ්වාසයේ දරුවටත් තියෙනවා මටත් තියෙනවා. ඒ කියන්නේ අවුරුදු 12කට 13කට පස්සේ මේ ඇඳේ හිටිය ළමයිගේ පුතුමා වෙනසක් දකින්නවා. වෙනසක් දකින්නවා. වේද මහත්තයා ගැන මොනවාද ඔබතුමාට කියන්න තියෙන්නේ? වේද මහත්තයා ඇත්තම හරිම අවංකව මේ ගොඩාක් මේ කාර්ය බහුල ජීවිතයක්ම ගත කරන වේද මහත්තයෙක් වෙලාවක් හරිම නැන් ගොඩක්ම අවිවේකී තත්වයකින් ප්‍රතිකාර කරනවා කවුරු වුණත් රෑව රෑ මම දැන් පාන්දර 2-3 වෙනකන් එක දිගට ප්‍රතිකාර කරනවා මේ වේද මහත්තයෙක් ඉතින් මට වේද මහත්තයා ඇත්තම නොමිලේ මේ දරුවට ප්‍රතිකාර කරන්නේ මට යන එන ටික විතරයි නැත්තම් ඔය මේ මේකෙන් අර මේ බේත් බඩු කඩවල වලින් ගන්න කසාය වලට අර මේ යන වීදම විතරයි මට තියෙන්නේ. ඉතින් මේ ප්‍රතිකාර වලට කිසිම සත පාගොන්දලක් මගෙන් ආය කරන්නේ නැහැ. ඒකත් හරි මම මේ ගෞරවයෙන් ඇත්තම සිහිපත් කරනවා. ඉතින් මේ ආපු මාස 8ක් නැත්නම් 9ක් විතර ඇති. ඒ 9ට ඉතින් වේද මහත්තයාගේ ප්‍රතිකාර වලින් ලොකු වෙනසක් මම දකින්න දරුවා. ඒ කියන්නේ
අවුරුදු 12ක් 30ක් මේ දරුවා මැෂින් එකේ වික විනාඩි 5ක් ගලවලා ඉන්න බැරි දරුවා ඉතින් පැය දෙකක් ඉන්නවා කිව්වම ලොකු දෙයක් නේ. දැන් අශෝක මහත්තයා මේ ළමයා එක්තැන් වුණාට එහෙම නැත්නම් මේ ළමයාගේ අපි කියමුකෝ මේ තරම් ප්‍රශ්න ගොඩක් ආවත් අර ළමයාගේ තියෙනවා නේද අමුතු හැකියාවල් ටිකක්. ළමයා ඒව ටික අතාරින්නේ නැහැ නේද ඔබතුමාගේ උපන්දිනයට වෙන ළමයෙක්ට වගේ නැගිටලා කරලා බර්ත්ඩේ පාටි එකක් දාන්න බැරි වුණාට ළමයාට පුළුවන් විදියට ඔබතුමාගේ උපන්දිනය සමරුවා කියලා මම දන්නවා. අපිට ඒ කතාව කියන්නකෝ. ඒක ඉතින් අර මගේ උපන්දිනේ වෙලාවදී හැමතිස්සම බර්ත්ඩේ කාඩ් සරම හදනවා. හදලා දෙනකන් ඉතින් මේ පෞගිය මේ උපන්දිනේ දවසක විශේෂ දෙයක් මෙයා මේව කරන්නේ. ඉතින් මම මෙයා ලියන කරන්නේ මම බලන්නේ නැහැ. අපිට පෙන්වන්නෙත් නැහැ සමහරක් කරලා. අන්තිමට තමයි ඒක පෙන්වන්නේ. ඉතින් අර මේ මට ඊට පස්සේ අවසානයේදී මට ලියලා දුන්නා මේ තාත්තගේ උපන්දිනේ වෙලාවේ ගායකෙක් ලවා මේ සින්දුව කියවන්න එක මගේ එකම ආසාව ඒකයි කියලා. ඉතින් එදා මට ඒ වෙලාවේ එහෙම ගායකව හොයාගන්න පුළුවන්කම නැහැ. මගේ හිතවත් බෑන්ඩ් එකක් කරන එක්කෙනෙක් නම මහානාම කියලා. ඉතින් එතුමාට කිව්වට පස්සේ එතුමා ඉතින් ඉන්ස්ට්‍රුමන්ට්ස් ටිකක් අරන් ඇවිල්ලා මේ දරුව ගාව ඉඳලා මේ සින්දුව කිව්වා. ඒ කියන්නේ මේ ඉතින් ඒක යාගේ ඒකම බලාපොරොත්තු මේ දවස්වල ඒකයි. ඉතින් ඒකයි වගේ ඉතින් අම්මට තව සින්දුවක් හදලා තිබුණා. සසරේ මේ මේ දුක්බර ගතිය මේ කියන්නේ මේ ගෝර සසරෙන් අයින් වෙන්න ඕනේ කියන එක මානසික මට්ටමේ තමයි මේ දරුවා ඉන්නේ දැන්. ඒ වගේ බණ භාවනා කරනවා, මෛත්‍රී භාවනා කරනවා, දහම් පොත් කියවනවා, ඒ වගේම පොත්පත් ලියනවා, ග්‍රන්ථකරණයත් කරනවා. දැන් පොත් කීයක් ලියලා තියෙනවද ළමයා? ළමයා ලියව පොත් ගැන අපිට පොඩි සඳහනක් කරන්න. පොත් කීයකද ලියලා තියෙන දශක මාත්‍ර? හතරක් දැන් ලියලා තියෙනවා. අපිට දෙකක් ප්‍රින්ට් කරගන්න බැරි වුණා. ඒ පෞගිය කොරෝනා ප්‍රශ්නේ හැරි මේ ආපු ඉඳන් දෙකක් ප්‍රින්ට් කරලා මම තියන් ඉන්නවා. දැන් තව එකක් මේ දරුවගේ තව පොඩි ඉල්ලීමක් තියෙනවා. ඒක තමයි මම විශේෂයෙන්ම වෙලාවේ සඳහන් කරන්න ඕනේ. මම ඔබතුමාට ඒකත් කියන්නම්. ඔව්. මේ අවුරුදු 13ක් මැෂින් එකේ ඉලිය දරුවෙක්නේ. මෙයා හැම වෙලාවෙම YouTube බලනවා, Facebook වල ඉන්නවා, ඉන්ටර්නෙට් එක යූස් කරනවා. ඉතින් එයාට මේ රටේ ලෝකේ වෙන සිද්ධි හැම දෙයක්ම එයාගේ අවබෝධයක් තියෙනවා. මට මේ ළඟදී මට ලිය දුන්න දාත්තේ මේ මේ ගෝර සසරෙන් මට ඉක්මනින්ම අයින් වෙන්නත් ඕනේ. මේ මේ දුක් කන්දරාව මට දරාගෙන ඉන්න බෑ. මගේ උගුරෙත් බටයක් දාලා, බඩටත් බටයක් දාලා, මැෂින් වල මං උස්ම ගාගෙන මං ලොකු දුකක් විඳිනවා. නමුත් මේ වගේම මේ කොරෝනා රෝගය ඇදිලා මේ වෙන්ටිලේට් මැෂින් නැතුව මිනිස්සු ළමයි මං වගේ අය ගොඩක් මැරිලා කියලා මම හොඳටම දන්නවා. ඉතින් මට ඒ අයට උදව්වක් කරන්න ඕනේ. මට මගේ ජීවිත කාලේ කොහොම හරි මේ වෙන්ටිලේට් මැෂින් එකක් ඒ අඩුපාඩු තියෙන රෝහලක් බලලා මට දෙන්න ඕනේ තාත්තේ. මට ඒක පුළුවන් නම් කරලා දෙන්න කියලා මං ඉතින් මං දරුවටම මල්ලිලා දුන්නා පුතේ. එච්චර ලොකු ගාණක් කොහොමද මං හොයන්නේ? මේ ලොකු ගාණක් වෙනවා නෝ මේ මැෂින් එක. ඊට පස්සේ දරුවා මුනිය දෙනවා තාත්තේ මාස 9ක් පුරාවට මම ලියපු පොතක් තියෙනවා. ඒ පොත තමයි පළවෙනිම ලියපු පොත. ඒක රුවල් නැවේ මේ සතුට බිඳුණු චාරිකාව. ඒකට මට මිලක් නිම කරන්න බෑ. මොකද ඇඳක හිටපු ඉන්න දරුවෝ කර බොහොම අමාරුවෙන් අවුරුද්දකට වගේ කිට්ටු කාලයක් ඉඳලා දැඩි ආයාසයකින් ලියපු පොතකට මිලක් නිම කරන්න බෑ. ඉතින් එයා දරුවත් කිව්වේ ඒ ඒ පොත කාට හරි ගන්න කියලා, ඒකට ආදරයක් දෙන්න කියලා. අපි පොත් ටිකක් අපි මේව කරලා ප්‍රෙස් එකට දාලා ප්‍රින්ට් කරලා ඒ පොත් වලින් එන ආදායමින් මේ මැෂින් එක අපි අරගෙන අසරණ දරුවෙකුට දෙන්න මට අවස්ථාව ලබා දෙන්න කියලා කිව්වා. ඒක තමයි මේ අද මූලිකම දේ. කරුණා මෙතනින් මේව කරන්න. නමුත් මම ගොඩක් අපහසුතා මැද්දේ මම ජීවත් වෙන මිනිස්සෙක්. ඉතින් මම ලොකු ආරක්ෂාවක් කරලා මම ඉතින් ඒකෙන් උත්සාහින් වුණා. දැන් අපි බිඳින ගල කියන තමයි මේ දේ ඔක්කොම කරගෙන යන්නේ. නමුත් මේ ලැබෙන හැම මුදලක්ම හැම සතයක්ම ඒ මැෂින් එක වෙනින් වැය කරලා ඒ දරුවගේ ආසාව ඉෂ්ට කරගන්න. මොකද මම මේක ඇවිල්ලා මම දකින විදිහට අපි සිංහල බෞද්ධ ශ්‍රීට මේක කර්මජ රෝග පැත්තට යන්නේ. මේක ඇවිල්ලා අපි ඔක්කොම එකට එකතු වෙලා සංසාරය කරපු පාවක්. මේක ඔක්කොම එකතු වෙලා විඳින්නෙත් ඒකයි, විඳවන්නෙත් ඒකයි. ඉතින් මේ දරුවට අර ප්‍රතිකාර වගේම මේ දරුවට ඒ වගේ පිංකම් දරුවට මේ තියෙන මේ මේ අපල උපද්දව සහ මේ දරුවට තියෙන කර්ම ශක්තිය කරපු අකුසල කර්ම පොඩ්ඩක් හරි මේ මේ සසරය මේ භවයේදීම ගෙවෙන්න මම අදිෂ්ඨාන කරගත්තා. මම ලොකු පිංකම් කරලා දිනවා. මේ දරුවගේ බරට මන් දානේ දීලා තිනවා, වයසට දානේ දීලා තිනවා, වයසට ස්වාමීන් වහන්සේලා වැඩම වල තිනවා. ඉතින් ලොකු දේවල් කර අසරණෙන්ට ගොඩක් මම පුළුවන් හැම විදිහේ මම මෙච්චර වැටලා ඉඳද්දි මම එහෙම උදව් කරලා තිනවා. නමුත් මේකත් මට මේ දරුව වෙනින් කරන්න ඕන. ඔබතුමාට මම කියන්නේ ඒක පුළුවන් නම් මට ඒක උදව් කරන්න. මේ දරුව වෙනින් ඒ ලොකු මහා පිංකමක් ඒක. උස්ම ගන්න බැරි කෙනෙකුට
හුස්මොදෙනවයි කියලා කියන්නේ ඒක මහා පිංකමක්. කියන්නේ දිනෙන් දින පෑයෙන් පෑය ඒක නටමා කුසල් වලට වගේ වැටෙන පිංකමක් වෙනවා. මේ මේ කතාව දැනෙන කවුරු හරි කෙනෙක් එක්කෙනෙක් දෙන්නෙක් හරි ඇති. ඔබට පුළුවන් නම් මේ වෙනුවෙන් මූලිකත්වයේ ගන්න. අපි යට සඳහන් කරමු ඔබතුමාගේ දොරකතන අංක. වෙන කිසි දෙයක් නෙවෙයි මෙතුමා ඉල්ලන්නේ. මෙතුමා ඉල්ලන්නේ හරි සාධාරණ ඉල්ලීමක්, හරි සංවේදී ඉල්ලීමක්. ඒ තමයි ළමයට තියෙන පිංකමක් කරගන්න. මේ පිංකම කරගන්න ළමයාම ලිව්ව පොතක් තියෙනවා. අවුරුද්දක් තිස්සේ අපි ඔබට පෙන්වන්න ළමයා ඉන්න විදිය. මේ ළමයා අවුරුද්දක් තිස්සේ ඇඳේ ඉඳන් අකුරු ගලපලා ලිව්ව ඒ පොත තමයි කාට හරි විකුණලා ඒ එන මුදල් ටික එකතු කරලා තවත් රෝගියෙක්ගේ ජීවිතයක් බේර ගැනීමේ පින තමයි මේ කරගන්න ඔබෙන් උදව් උපකාර ඉල්ලන්නේ. මං හිතන්නේ ඔබට ඒක දැනෙනවා ඇති. ඔබට මං අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. මං දන්නවා ඔබ අනිවාර්යෙන් සංවේදී. ඔබ කතා කරන්න මෙතුමාට ඔබට පුළුවන් නම් පිටක් උදව්වක් උපකාරයක් ලබා දෙන්න මෙතුමාට කතා කරලා ඒ සඳහා අනිවාර්යෙන් දායක වෙන්න. තව චිත්‍ර අඳින්නත් පුළුවන් නේද? තව හැකියාවල් තියෙනව නේද මෙහෙම හිටියට? මම මුලින්ම දැන් මට අර ලංකා හොස්පිටල් එකේ ඩොක්ටර් නිලපුල් කියන්නේ විශ්නා සම්බන්ධින් විශේෂඥ වෛද්‍යවරය. ඉතින් ගියාම මේ ඩොක්ටර් ප්‍රසන්න, ඉතින් ගියාම ඩොක්ටර් ලුසාන්ත ඒ ඔක්කොම ටික එකතු වෙලා මේ දරුවගේ චිත්‍ර ප්‍රදර්ශනයක් කරන්න හැදුවා ලංකා හොස්පිටලේ. ඉතින් එහෙමත් මෙතන මේ ගොඩක් තියෙන සිය ගණන් චිත්‍ර දේ මේ දරුවා ඇඳපුවා. ඔව් ඉතින් හරිම ඒ පැත්තෙන් මේ දරුවා නිකන් ඉන්න කෙනෙක් නෙමෙයි. දැන් අපි බැලුවොත් එහෙම එක්ක ඉන්ටර්නෙට් එකේ ඊටවත් ලොකු විකාර දේවල් නෙමෙයි මේ දරුවා බලන්නේ. දරුවා බලන්නේ දැහැමි පැත්තේ. ධර්මයේ කොහොමද මේව කරන්නේ? ධර්මය මේ යට ඕන කරන මෛත්‍රී භාවනා සායක මේ ස්වාමීන් වහන්සේ ලියු පොත්පත් ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන කියවනවා. ඉතින් ඒ වගේ දේවල් කරන දරුවෝ මේක. මේ දරුවට ගොඩක් දැන් මේ ධර්මානු ධර්මයේ පැත්තෙන් ගොඩක් මේ දරුවා දැන් දැනුවත්. ඉතින් එයාට මේ තේරෙනවා මේ සසර දුක කොහොමද මේක යන්නේ. ඉතින් එයාට දැන් මේ දැන් කියන්නේත් මේ මම දැන් තාත්තා දැන් වයසයි. දැන් තාත්තට දැන් ඉස්සරහට මේක කරන්න බෑ. කොහොම හරි මට නැගිටින්න ඕනේ. මට නැගිටලා තාත්තා බලා ගන්න ඕනේ. ඒ මානසිකත්වයේ දැන් ඉන්නේ. දැන් 100%ක්ම විශ්වාසයක් තියෙන දරුවට මේ ඉක්මනින් සුව වෙනවා කියන එක. ඒ අදිස්ථානෙත් මේ දරුවා ඉන්නේ. ඒ අතරතුර අපිට මේ වගේ මහා පිංකම් කරොත් එහෙම ඒක ලොකු බලපෑමක් වෙයි කියලා මම හිතනවා මේ දරුවාගේ තියෙන අසනීපෙට. අනිවාර්යයෙන්ම සුවපත් වෙන්න ලොකු පිටුහලක් වෙයි කියලා හිතනවා. වැඩියෙන්ම දුක හිතුනේ මේ අවුරුදු 13ට කවදද ඔබතුමාට? තාත්තා යම්සි කාලක නැති වුණොත් මට මේ ඒ දුක මට දරා ගන්න මේ ධර්ම කරුණු ටිකක් කිව්ව ඒ පොත්වල තියෙන්නේ කොළවල ලියලා තින්නේ මම. ඊට පස්සේ මම ඒක කියලා බැලුවේ. අන්න එදා තමයි මට ගොඩක් සංවේදී වුණේ. ගොඩාක්ම මට ඊතර මේ වුණා මම. ඒ කියන්නේ මම දැන් තාත්තලා කියන මාතෘකාව කවදක්වත් මේ දරුවෝ ඉස්සලාවත් භාර්යාව ඉස්සලාවත් සමාජයේ ඉස්සලාවත් කඳුළු සලන්නේ නැහනේ. මොකද අපි ඒගොල්ලෝ සලකන්නේ අපි කළු ගල්ලා සමානයි කියලා. නමුත් අපි කඩාවැටෙන වෙලාවල අනන්තය. ඉතින් මම සමහර වෙලාවට බාත්รูම් එකේ දොර වායන සමහර කරගෙන මම අඬන වෙලාවල් තියෙනවා. නමුත් ඒක එදිට පෙන්වන්න බෑ අපිට. මොකද ඊට වඩා කඩාවැටෙනවා නේ ඒගොල්ලෝ. ඉතින් නම් මම ඒ වාහනේ අරලා ගඟ කාරේ මේ සාමාන්‍ය ඔය ගිහිල්ලා පොඩ්ඩක් වෙනසකට වගේ ගිහිල්ලා වතුරක බැලලා හරි පොඩ්ඩක් නාලා ඉන්නවනේ මම ඒ වෙලාවේ මම අඬලා දිනවා. කඩක් පේන්නේ නැහැ. හේතුව වතුර තියෙනවා වතුර යටට ඔළුව දැම්මට පස්සේ ඇස් රතු වෙනවා කවුරුත් දන්නේ නැහැ තාත්තා නේ කියලා. ඇස් වලට කඳුළු උණව්වේ නැත්තම් තමයි මං හිතන්නේ පුදුමේ මේ වගේ කතාවක් අහද්දි. ඉතින් අපිට එච්චර දැනෙනවා නම් මෙතුමාට කොහොමද කියන එක මම ඔබට අමුතුවෙන් සඳහන් කරන්න අවශ්‍ය නැහැ. ඔබතුමාට තව මොනවාද අවසාන වශයෙන් කියන්න තියෙන්නේ? ළමයා ගැන තව මොනවාද සඳහන් කරන්න තියෙන්නේ? මට මෙහෙම මාතෘ දැන් මේ දරුවා ඇත්තෙන්ම දැන් අපි දැන් මේ වගේ මොනතරම් ධනස්කන්ධයක් අපි සම්බ කරලා තිබ්බත් එක අසනීපයකට ඔක්කොම ටික ඉවර වෙනවා. ඒක අනිත් පැත්ත හැරිලා බලනකොට ඒක තමයි ලෝක ස්වභාවය. ඉතින් අපි හැම දෙයක්ම අපි කරන්න ඕනේ මේ ආත්මෙදී අපි මේ මනුස්ස ආත්මයෙන් ලැබුවට අපි ලබන ආත්මෙත් යම් කිසි දෙයක් කරගන්න ඕනේ. ඒක තමයි පිංකම් කියන එක. එතකොට අපි මේ අස්කන්නාසය හැම එකක්ම තියාගෙන අපි හොඳට ලස්සන ජීවත් වෙනවා නම් අපිට ඇවිල්ලා තියෙන පෙර කුසලයේ. එතකොට දැන් මමත් කියන්නේ දැන් ගොඩක් සත්පුරුෂ ඉන්නවා මේ ලෝකේ. දැන් ඒ අය මේ වගේ දේවල් වලට පොඩ්ඩක් සංවේදී වෙලා මේ වගේ දරුවෙක්ව කොහොම හරි ගොඩ ගන්න මේ දරුවෝ පොඩ්ඩක් මේ රෝගය සුව කරගන්න උදව් කරන්න
ඒකට ඒක ඇවිල්ලා මහ පිනක් ඒක ඒක ඇවිල්ලා මහ පිනක් ඒ කියන්නේ ඒ කුසලයේ එදමාපියන්ටත් ඒ උදව් කරනයටත් ඒ හත්මුරු પરම්පරාවට මේ පින් ආйти වෙනවා ඒ පින් ඒ පින් මම නම් හිතා ගන්න බෑ ඒක මොනතරම් පිනක්ද කියන මම මේ දැන් මේ වගේ දරුවෝ කොච්චර ඉන්නවද මම එයාත් ගිල්ල බලන්න මේ දරුවට ලැබෙන පිටිටින් එක මම ගිහලා ඒ සමාන ළමයිලි දීලා එනවා ඒ මොකද දන්න ඒතු මට දැනෙනවා මේ වේදනාව ඒ අපහසු මේ දෙම අපි විඳින දෙක ඉතින් මමත් අත් විඳිනවනේ තේරිසයි ඉතින් මමත් කරන්න පුළුවන් හැම උප්පරේම දෙයක් මමත් එහෙම කරනවා ඉතින් මම කියන්නේ මේ මේ දරුවගේ ලිමිට පොඩ්ඩක් සානුකම්පිතව සලකලා බලලා මේ දරුවගේ මේ කරන්න හදන ලොකු මහා කුසලයක් ඒ කියන්නේ උස්ම ගන්න බැරි දරුවන්ට ඔය මේ අඩුපාඩු දින රෝහලකට මේ වෙන්ටිලේට් මැෂින් එකක් අරන් දෙන්නයි දරුවට ඕන කරලා තියෙන්නේ ඒ දරුව දන්නවා ඒක තියෙන අමාරුව ඒ දරුව මට ලියලා දුන්නා මේ මේ මේකත් දීලා තින්නෙත් ඒක තමයි අපි ඔබට සමීපවරුවෝ ප්‍රොෆෙසර් අන්ටනා ගැන කතා කරන්න ඉතින් ඒ වගේ මට ඒ අදහස දුන්නාට පස්සේ තමයි ඉතින් මම පොඩ්ඩක් මේක කොහොමද කරන්න කියලා මම ඔබතුමාටත් පොඩ්ඩක් කතා කරලා මේ කිව්වේ මේක පුළුවන් කමක් තියෙනවා මට මේ දේ කරලා දෙන්න මේ දරුව වෙනුවෙන් ඒක ලොකු පිනක් කියන එක දැන් තාත් එක් විදියට අශෝක මහත්තයා කවදාවත් හිතුන් නැද්ද මට මේක කරගන්න බැරි වෙයි මේ ළමයව මම මේ ගෙදර අයිසෝ එකක් හදන එක තේරුමක් නැති වෙයි මේ තියෙන වාහනේත් ගිලන් රථයක් කරන එක තේරුමක් නැති වෙයි එහෙම හිතිලම නැද්ද ඔබතුමා හිතුවෙම මම මේක කරොත් හරියයි හෙට නැගිටි අනිද්දා නැගිටි ඉදිරි අවුරුද්ද දෙක තුල හරි ළමයා නැගිටි කියන බලාපොරොත්තු විතරමද හිතේ තියෙන්නේ අදටත් එහෙමමද අදටත් එහෙමම දැන් ඒ කියන්නේ මම සමහරක් කියවට අත ගැහුවේ දැන් සමහර මගේ යාළුවෝ හිතවත් වරමින් මගේ මට උගන් උගුරු මට කියලා තියෙනවා මේ ඔබතුමාගේ මේ චිත්ත ශක්තිය කියන එක හරිම මේ හිතා ගන්නවත් බෑ කියලා මම නමුත් හිතන්නේ දැන් මේ වෙලා මම සමානක දැන් මේක ගිලන් රතයක් කරලා ලොකු ප්‍රශ්නාවක් පොලිසියෙන් අල්ලන්න ගත්තා මේ මේ ඇතකුත් පොලිසියෙන් ඇල්ලුවා ඉතින් පස්සේ ඒක පොලිස් අධිකාරියතුමාට එහෙම දන්නවා මේ ගල්කිස්සේම මම ගිහිල්ලා කිව්වට පස්සේ මේ වගේ ප්‍රශ්න තියෙනවා කිව්වා කිව්වා මේ වانے රිලීස් කරන්න මම සානුකම්පිත හේතු මත මේ පාවිච්චි කරන්න දෙන්න දැන් මේ අපි දැන් මේවන මාද දැන් අපි දැන් අපි ජීවත් වෙන සමාජයත් එක්ක මේ යන ආර්ථික රටාවත් එක්ක ලක්ෂ ගණන් කෝටි ගණන් මිනිසුන් ඉතුරු කරන් ඉන්න බෑනේ මේ ආසනීපයක් වුණොත් එහෙම විඳන් කරන්න කියලා එදිනෙදා ජීවත් වෙන්න පුළුවන් විදිහට මම ගැට ගහන යන්නේ ඉතින් එහෙම තීද්දි ඉතින් අර මේ දේවල් කරන්න ගියාම ලොකු අභියෝග ආවමට දැන් මම මැෂින් එක සිරන්ත රාජපක්ෂ මෙතනින් එක සැර මැෂින් එක දුන අවුරුදු 12කට කලින් ඊට පස්සේ මේ මැෂින් එකම අයිසවුත් උනාට පස්සේ නිස්සංග සේනාධිපතිතුමා එක මැෂින් එකක් මට දුන්නා ඉතින් එහෙම කරලා තමයි මේක මේ ගිරියන්නේ මම එතකොට නැතුව මට තනියෙන් මේක දරාගෙන යන්නත් විදියක් නැහැ තනින් කරන්නත් බෑ ඉතින් එතෙන්දී එනවා ගැටලු දැන් එක මැෂින් එකක් තියාගෙන කොහොමද මේ දරුවා ජීවත් කරන්නේ ඒක කරනොත් මොකද කරන්නේ සෙමයින් කරන සහකර ගන්න ඒක කරනොත් තව මොකද්ද කරන්නේ ඔක්කොම ජීවිත අවදානම් තියෙන ප්‍රශ්න එතන ඉන්නේ ඉතින් ඒවට කොහොම කොහරි මොන දීලා කොහරි වැටෙන වෙලාවල් තියෙනවා වැටෙන්නේ අපි මනුස්ස ශරීරෙ කොහොම කරත් මිනිස්සෙක් මොකක් හරි පීඩන වැඩි වුණොත් එහෙම කළා වැටෙනවා එහෙම වැටිච්ච වෙලාවල් තියෙනවා නමුත් කොහොම හරි මම මේක කොහොම හරි ජයගත්තා මම ජයගත්තා කියන්නේ අදටත් මම මේ සටනේ ඉන්නවා සමහරක් වෙලාවට වෙන කෙනෙක්ට තියෙන වෙන අරමුණු වෙන්න පුළුවන් තාත්ත කෙනෙක් හරි වේවා මේ මෙච්චර දියුණු සමාජයක මෙච්චර සැප සම්පත් තියෙන සමාජයක නේද තමන්ගේ සැප සම්පත් විඳින එක තමන් සතුටෙන් ඉන්න එක මෙහෙම අරමුණු වෙන්න පුළුවන් සමහරක් වෙලාවට සමහරුන්ට තියෙන්නේ ඔබතුමාට එහෙම අරමුණක් තිබිලම නැද්ද කියන්නේ ඔබතුමාට ඔබතුමා මම පොඩ්ඩක් මම සතුට වෙනවා මම විනෝද වෙනවා එහෙම කවදාවත් මේ මතක හැටි කාලෙකට අවුරුදු 12 13 ඇතුළත දවසක ඔබතුමාගේ හිතට ඇවිල්ලාම නැද්ද ඔබතුමාගේ සතුට තනි කර රඳා පවතින ළමයාගේ ජීවිතේ මත විතර මම දරුවත් එක්ක දරුවා ආස කරන සින්දු මම දරුවත් එක්ක කියනවා ඒ දරුවා ඒ වෙලාවට පොඩි ගන්නවා ඉතින් මම ඒ කියන්නේ ඒ දරුවත් එක්ක ඒ වෙලාවේ මම සතුටින් ඉන්නවා දරුවා මේ දවස පොඩි කාලේ ඉඳන්ම ආස කරන සින්දු තිබ්බ දරුවා ඒ දරුවත් එක්ක මම සින් කරනවා එහෙම කාලයක් තුනයි ඉතින් එයා කියනවා ඉතින් එයා සමහර දයාට පිංක් මේ රුවන්වැලි මාසායට යන්න ඕනේ කියලා කිව්වා ටීම් එකක්ම යන්න ඕනේ අරගෙන දරුවා වාහන දෙක තුනක් අරගෙන එයා අරගෙන ගිහලා දරුවා ඒ වන්දලා ඉතින් ඔළුව අර මේ පාදමේ මේ ඔළුව තියලා වන්දලා ඔක්කොම කරන් එනවා දරුවා ඉතින් ඒ වගේ මේ ජයසිම්හා බෝධි මාංශ වලින් ඕනේ කියලා කියන ඒක යන දැන් මේ කාලේ ඉතින් යන්න බැරුණා මේ ඒ දරුවත් ආස කරන්නේ මේ වෙන මොනකටද මේ එක්ක ජයසිංහා බෝධින් වහන්සේ වඳින්නම් කියලා නැත්නම් රුවන්වැලිසෑයන් වඳින්නම් කියලා නැත්නම් පොළොන්නරුයන් කියලා කියනවා. ඉතින් ඒ පින්කම් වලට විතරයි යන්න හද ආස. එහෙම කෙනෙක්ගේ ජීවිත කතාවක් තමයි අපි මේ ඔබට අරන් යන්නේ. හරි අපි ඔබතුමත් එක්ක කතා කරා බොහෝ දේවල්. අපිට පුළුවන් නේද මේ
ඔබතුමාගේ බිරිඳත් එක්ක අපේ අසනේ පෙළා ඉන්න ළමයාගේ අම්මත් එක්ක වචන දෙකක් කතා කරන්න අම්මද මේම මම දැන් ඔබතුමා කිව්වින්ද දැන් ඒක පොඩ්ඩක් බලන්න මේ එයාලා ඉතින් කතා කරනකොට අර ලොකු ඔලුවකක්මක් එනවා ඒ ඒ වේදනාවත් එක්ක මෙයා අඬලා ඊට පස්සේ ඔලුවකක්මක් එනවා මේ අර මොකද කියන්නේ වරුදා වගේ එකක් එක්කමක් එනවා සතියක් විතර වගේ මෙයා කතාව එයාට කියන්නේ ඒකත් මගේ දැන් මේ මගේ රස්සාවෙන් අයින් වෙනත් මොන හේතු ඕකයි හේතුව මේ යාට ඒ වගේ ඔලුගත්තුමක් ආව එක දිගට ඇවිල්ලා දරුවා ගාව ඉන්නකොට අඬා වැටිලා ඉන්නේ දරුවා දරුවත් එක අඬා අඬා වැඩ කරා ඉතින් ඩොක්ටර් අස්සලා මට අවවාද කරා අම්මව මෙතන රිලීස් කරන්න ඒ ඒ ඒ තුන් සතා මට මට රස්සාවෙන් අයින් වෙන සිද්ධු නැත්නම් මං වයිෆ් වගේදන් තියලා මම රස්සාව කරන්න කියලා හිතන් ඉතියේ बलापुर मेतुमा इल्लु उपकार महा लोको देवल मेतुमा इल्लन्ने लोको देवल इल्लन मेतुमा एक सलस्मा खदल दिन මේ ළමයාම ලියලා තියනවා ලියුමක් අපි ඔබට ලියුම පෙන්වන්න මේ ලියුමෙම තියනවා ළමයා හැදුව සැලැස්ම ඒ පින්කම කරගන්න මේ ගෙදර හදාගත්ත අයිසු එකේ ඉන්න මේ ළමයට ඒ පින්කම කරගන්න ඔබේ උදව් උපකාර අවශ්‍ය වෙනවා අපි ඔබෙන් ඉල්ලනවා පුළුවන් විදිහට ඒ උදව් උපකාර ලබා දෙන්න අපි මේක කරගන්න පුළුවන් විච දවසලත් මෙතනට ඇවිල්ලා අපි ඔබට කියන්නම් ඔබේ උදව් උපකාර ඇතුව මේ දේ කරගන්න පුළුවන් වුණා කියලා ඒ ළමයාගේ සතුට එදාට අපි ඔබට පෙන්වන්න මට මේ දැන් මේ මේ දරුවා මේ ලොකු පින්කමක් කරන්න දරුවා මට මේ කියපු වෙලාවේ අත්ත වශයෙන් මම ඉතින් අර මගේ අර මේ මෙල්බන් වල මේ දරුවා වෙනුවෙන් මේ හැම දෙයක්ම හොයලා බලන මහත්මෙක් ඉන්න උදව් කරන මහත්මෙක් ඉන්න එයාට මම කිව්වන් පස්සේ කිව්වා එමනම් අපි පොත් प्रिंट कर लेकट मे मे मुखरी वेड सटा करूमी गेलाते पोदाक प्रिंट कर मुदल ओपकोम बटन दुनिया प्रेस जवला तिब जवला पत्ति मट आरंदे तुम मे अवस्था मैं एम गौरव मत लुक पिंक मे कट दायको ना ये महात्म्य मे हसीत महत्या मेलबन नेत मट निरोगी दीर्घास मैं प्रार्थना करना मे इलापत कर අපි ඔබට විස්තරේ කිව්වා විස්තරේ කතා කරා අපි දැන් මේ ඉන්නේ අශෝක මහත්තයා හදාගත්ත තමන්ගේ නිවසේ හදාගත්ත ඒ ICU කාමරය තුල මේ ICU කාමරය අපි අශෝක මහත්තයා කතාව පටන් ගමු මේකේ මේ සාමාන්‍යයෙන් රෝහලක තියෙන විදිහම ඔබතුමා සියලු දේවල්ම හැදුවද ඔව් මේ ඇත්තෙන්ම දැන් මේ රෝහලක දැන් ICU එකක් තියෙනවා නම් ICU එකක් මේන්ටේන් කරද්දී මේ ප්‍රධාන ප්‍රශ්නේ ඉන්නේ විදුලියනේ විදුලිය යන හිටීමේදී ඒගොල්ලන්ගේ ජෙනරේටර්ස් තියෙනවා නමුත් මට ඒ ලොකු ප්‍රමාණයක් ජෙනරේටර්ස් හදන්න පුළුවන්වත් කමක් නැහැ මට ඒ වෙනුවෙන් මම ගොඩක් අර මේ ටෙක්නොමෙඩිස් කියන අර මේ ආයතනයේ තමයි මේ වෙන්ටිලේට් මැෂින් ගෙන්නන්නේ ඒ ඒ අය ඉතන එක මේ ඕස්ට්‍රේලියාව මෙල්බන් වල තියෙන මේ කම්පැනි මේ මේ හෙඩ් ඔෆිස් එක මේ මැෂින්ස් නිෂ්පාදනය කරන එතන ඉන්න ඉංජිනේරු කෙනයි මේ වෙන ටෙක්නොමෙඩිස් එකේ ඉංජිනේරු संबंध कर इन्वर्टर सिस्टम मेकिंग हदला इन्वर्टर उड यार दी नॉर्मल मे सील टाइप बैटरी देखा बैटरी देखेंगे मे इन्वर्टर करंट गेवेल आवट मे मे बैटरी वाले दिन करंट डीसी एसी कल दिन दुमार मट पे पूल मेक दुट मे तिंट गो मे तीन प्रधानमदी दें अभी किम जनरेटर की करंट दिनाई कि जनरेटर की करंट दिना प्योर साइन इकना पुडक ड्रपे ड्रपे इतो पेसेंट दिनवाई का एक दिग्गट एक्म विद्यट टू ट्वेंटी मेके पास पेसेंट दिनने दम पेसेंट की मे मेसिन मिथन का मिगता मे वेंटिलेटर मेसिन मिगता पाविचा मे स्टेल हंड्रेड किलो मन दाला तीन मे मेसिन नाम टीक तीन दम्मी मेक ऑफ करना हर उन्न मेसिन ऑफ करा दे दरवा दुडक दें ओ दे मेक दें इतने इतने प्रश्न तीन इतने इन बैटरी तीन
දැන් මම ඔබතුමාට මේ ඉන්වර්ටර් ඔෆ් කරලා පෙන්නන මේක නේන කරන්ට් එක තමයි මෙතන තියෙන්නේ හරි ඔන්න කරන්ට් එක ඔක්කොම ගියා දැන් යන්නේ මේ ඉන්වර්ටර් එක DC AC කරලා දෙන්නේ දැන් කෙලින්ම කරන්ට් එක කොච්චර ගියත් මේ මේ බල්බ් සරමය මේව ටික ඔක්කොම වැඩ කරනවා යකාව තින මේ මේ මැෂින්ස් වැඩ කරනවා මේ වෙන්ටිලේට් මැෂින්ස් ඔක්කොම වැඩ කරනවා ඒකයි මම පෙන්නේ මුලින් ඒ තප්පරයකට අටෙන් එහෙකට වගේ හදලා තින්නේ එතකොට තප්පරයක අටෙන් එකක් කියන්නේ බොහොම පුඩිම කෙටි කාලයක්නේ ඔව් ඉතින් අර මේ දරුවට සා පේෂන්ට් දැනෙන්නේ නැහැ කරන්ට් එක ගියාට දරුවට කලින් පාවිච්චි කරලා ඉස්සරහට නෑද මං. ඔව්. මේක ඇඩ්ජස්ට් කරන්න බෑ දරුවට. මේක රිමෝට් කන්ට්‍රෝල් ඇඳක්. ඉතින් ඒක මම දැන් පාවිච්චි කරන්නේ ඒකයි. අර අපිට කිව්ව මේ සෙන්සර් එකත් ඒකත් මම මේ කරන්න මේ මැෂින් එකක් දාලා යන්න. දැන් මේක මේ දැන් මේ මේ මෙතන මං හදලා තින්නේ මේ 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 දරුවට මම හදිසි නැතුනොත් එහෙම මට කට පොඩ්ඩක් සක් කරගන්න ඕන වුණොත් එහෙම මේ දරුවට මේක කරගන්න පුළුවන් ඒ විදිහට මං හදලා තින්නේ මේ පාවිච්චි කරලා පෙන්නන්නද උදේ මේක නිකන් ප්‍රෙස් කරලා පෙන්නන්න ඔයා එයා දන්නවා ඒක එයාට ඔන් කරන්න පුළුවන් ඒක ඔන් කරලා එයා මේක මේව කරගන්නවා මේ ඕන විදිහට ඒ ටික ඔක්කොම ඉතින් එයාට ස්විච් තියෙනවා අතන ලයිට් ස්විච් දාලා පෙන්නන්න උදේ එයාගේ ඇඳට ඔක්කොම පාස් කරන ටික දිහා දිහා හරියට අර ඇඳේ රිමෝට් එක නේ ඔව් ඇඳේ රිමෝට් එක අරගෙන ලයිට් එක දාලා ඇඳ ලයිට් එක දාන්න පුතේ පොඩ්ඩක් දැන් දාලා ඇඳ පොඩ්ඩක් උස්සන්න පුතේ දැන් පාත් කරන්න එයාට තනියම ඔක්කොම අවශ්‍ය කරන දේ ටික කරගන්න පුළුවන් මම ආපස්සට හැදලා බලද්දි මට මේවා කොහොමද කරේ කියලා හිතා ගන්න බෑ කියලා වෙලාවට. මම මේ මේ දැන් ඒ දේවල් වලට අවශ්‍ය වෙලාවට කරන්න ඕන දේ මට කොහොම හරි ඔලුවට එනවා. ඔලුවට ඇවිල්ලා ඒක මම ප්ලෑන් කරනවා. දැන් දරුවට කැම දෙන බටේ වුණොත් මම මේ පෙන්නුවා අර ඔබතුමාට පෙන්වන්න නැති මේක. දැන් මෙහෙම මේක නැත්තම් පය භාගයක් මම මෙහෙම අතින් අල්ලන් ඉන්න ඕනේ. දැන් මේක අපි අර මේ බටේ දින මට ඒ වෙලාවේ පෙන්වන්න බෑ බටේ මෙතන අතන තියෙන්නේ. ඒක මෙතෙන්ට දාලාවිල්ලා කැම දෙන්නේ මේකට. ඉතින් අපි අර මේක මේ මෙතන මේ රඳවන්න පුළුවන් මේ දරුවට මේක දෙන්න. එතකොට මේ ක්ලිප් එක දිනා ක්ලිප් එක මේක රැඳේනවා. එතකොට මට මේ මේකට මම කැම ටික දීලා මෙතනද ෆිල් කරලා මට අනිත් වැඩක් කරගන්න ඕන. මේක අඩු වෙනකොට මෙයා බෙල් කරනවා. මෙයාගේ බෙල් තියනවා දාලා. මේ වගේ බෙල් තියනවා ළඟ. දැන් අපි ඔබට මේ පෙන්වුවා මේ ICU එක මෙතුමා නිර්මාණය කරලා තියෙන විදිය. දැන් ඒත් එකම දැන් ඊළඟ ප්‍රශ්නයක් තියෙනවානේ මේ ළමයාට කතා කරන්න බෑ. එතකොට කියන දෙයක් ඇහෙන්නේ නැහැ. එහෙමනම් කොහොමද මේ sannivedana කටයුතු ටික කරන්නේ? හැබැයි හොඳට සීබුද්ධිය දෙනවා නේද දශක මහත්මයා? හොඳටම සීබුද්ධිය දෙනවා. 100ක් මොලේ වර්ධ මේ ක්‍රියාකාරීත්වය තියෙනවා දරුවා. එතකොට ඒ දරුවත් එක්ක මේ sannivedana කටයුතු දශක මහත්මයා කරන විදිය තමයි අපි ඔබට පෙන්වන්න යන්නේ. මේක තමයි තියන් ඉන්න ෆයිල් එක. අශෝක මහත්තයාට කිසියම් දෙයක් දරුවට පණිවිඩයක් ලබා දෙන්න ඕනේ නම් කරන්න ලියන එක. අශෝක මහත්තයා මේ විදිහට නේද අර පොත් ඔක්කොම ලියවෙන්නේ ළමයාට. ඔව් ඔව්. චිත්‍ර ඇඳෙන්නේ. ඔව් මේ මේ විදිහට මේ ෆයිල් එකෙම තියාම තමයි අඳින්නේ. तो
අපි ඔබට පෙන්වන්නම් ළමයා ලිව්ව දරුවා ලිව්ව ලියුම ඔබෙන් ඉල්ලීමක් කරලා තියෙන ওই ළමයාගේ හිතේ තියෙන බලාපොරොත්තුව ඒ ලියුමත් ලියවෙන්නේ මේ විදිහටම තමයි දැන් අපි ඔබට පෙන්වන්නම් ළමයාට මේ පණිවිඩය දුන්නට පස්සේ ඒක කියවලා ළමයා කොහොමද උත්තරයක් ලබා දෙන්නේ මේ සංනිවේදනයේ සිද්ධ වෙන්නේ කොහොමද කියන එක බලා ගන්න පුළුවන් මේ මම මේවා ලැමිනේට් කරලා මම ගලත් මේ අඟුලි මාල පිරිත එක එක පිරිත් වර්ගය ඉතර තියෙනවා. එතකොට මෙතන මේ සම්බුද්ධ ජයන්තිර අර පිළිවෙතින් පෙළ ගැසෙන එක මේ තිසරණේ සරණ මේ ඔක්කොම පොත් ටික එයා කියවනවා. එතකොට ඒකෙදි මේ සත්‍යක්‍රියාව කරන එක මේ දරුවා. මේක රෑ මැදියම් රෑ පෑන්දර 1 2 3 වෙන්න පුළුවන්. සමහරට ඒකත් කරනවා. මෛත්‍රී භාවනාව කරනවා. එතකොට මේ දවසක මාත්‍ය තව විශේෂ දෙයක් තියෙනවා මේ තමයි මේ දරුවා මේ අසනීප වූ දා පටන් අද වෙන 2001 ඔව් සාමාන්‍ය අසනීප තත්ත්වෙ ඉච්ච දායේ ඉඳන්ම මේ දරුවා වෙනුවෙන් කරපු පින්කම් මේ මේ දින ඔක්කොම මේ දරුවා වෙනුවෙන් කරපු පින්කම් මේ සියලු වේදන් ටිකක් දරාගෙන මේ රෝහල් ගමදී මේ බෙහෙත් වලට මේ ඔබතුමා රැකියාවක් නැති කරගෙන ICU ගෙදර හදාගෙන ඒ සියලු දේවල් අතර ඔබතුමා මේ වගේ ලොකු පින්කම් ටිකක් කරලා මේ වෙනුවෙන් දරුවා වෙනුවෙන් පින්කම් කරා මේ දැන් මේ දරුවා වෙනුවෙන් කරපු පින්කම් මෙයා නිතර දෙවලේ මේක මේ සීපත් කරනවා මේවා ඊට මේ සීපත් කරලා මේ පින් තව තවත් මේක සිතෙන් සතුටු වුණාට පස්සේ පින්කමක් කරලා ඒ පින ගොඩක් මහනිසංස වෙනවා කියනවනේ ඉතින් ඒක දරුවා දන්නවා ඒ දරුවා ඒකින්ද මේ හැමතිස්සම රැට එයා වෙනුවෙන් කරපු පින් සිහිපත් කරනවා දැන් මේක අනිත් පැත්තේ තියෙනවා ඒ වගේ පින්කමක් ඒ කරමු දේවල් නුක පින්කම් මේවා දැන් ඔය කොලේටම ඊළඟට එකතු වෙන්න තියෙන පින්කම ගැන ඔබට සඳහන් කරන්න ඔබේ දායකත්වය ගන්න තමයි අපි මේ ගමන ආවේ ගමන අපිට පුළුවන් නම් පුළුවන් තරම් ඉක්මනින් වැඩි දවසක් නොගෙන ඒ පින්කමත් මේ කොලේටම එකතු කරන්න මම හිතන්නේ ඔබටත් හිත 15 සංවේදී සිද්ධියේ ඔබටත් හිතේ මේ දේ කරා නම් හොඳයි කියලා එහමයි අනිවාර්යෙන් පුළුවන් තරම් ඉක්මනින් කතා කරන්න අපි අශෝක මහත්තයාගේ නම්බරේ සඳහන් කරනවා මේ අනුරාධපුර රුවන්වැලි මාසයේ කරපු මේ දරුවා වෙනුවෙන් කරපු පින්කම මේ 820 බුදුරජාන් වහන්සේලාට මේ කරපු පින්කම මේ ඖෂධ 28කින් සමන්විත ඖෂධ 28ක් අටපීර කර 28ක පූජාව සේසත් 28ක් කොඩි 28ක් පාවඩ 28ක් පිට වටතිර 28ක් චෛත්‍ය 28ක් පූජා කරලා තියෙන උඩුවියන් 28ක් දහත්වටි 28ක් ආදී වශයෙන් මහා ලොකු පින්කම මේ දරුවා මුලික කරගෙන දරුවාත් මෙතන මේ ඇම්බියුලන්ස් ඇඳක දරුවාව තියාගෙන මේ කරපු පින්කම් රුවන්වැලිසෑය රුවන්වැලිසෑය
ඉතින් ඒ වගේ මහා පින්කම් මේ දරුව වෙනුවෙන් කරා මේ මේ එයා සමානම ලොකු පින්කමක් තමයි මේ දරුව ගෙල්ලීම පිට මේ දැන් අද අපි මේ කරන්න උත්සාහ කරන්නේ ඒකට මේ දනුස් මහත්තයා මේ මේ ඇත්තසම කරපු මේ කරන්න මේ ලොකු සත්කාරයක් මේකට ඇත්තසම ඔබතුමාටත් ඔබතුමාගේ දෙමාපියන්ට සබාරියව සහ දරුවන්ට මේ පින් අයිති වෙනවා මේක මේක කර මේක මේ අපි මේ දරුව මට ජීවත් කරන්න මුදල් ඉල්ලනනේ මමත් බොහොම අමාරුවෙන් යන ගමනක් තියෙන්නේ නමුත් මේ පින කියන කුසලයේ කියන එක ඇත්තවසම ඉස්මතු කරන්න ඕනේ මේ වෙලාවේ දරුවට එහෙම කරොත් තමයි ප්‍රතිකාරත් එක්ක මේ දරුවට කුසලෙත් වැඩි දියුණු වුණොත් මේ දරුව නැගිටින දවස වැඩි යත නැහැ ඒ පින අපිට අත් වෙනවා වගේ මේ පින ඔබටත් මේ පිනේ හවුල්කාරයක් වෙන්න පුළුවන් ඒ ආරාධනාව තමයි අපි මේ කරන්නේ ධනුෂ් ලොක්ස් බලන මම දන්නවා ඔබට සංවේදී වෙයි ඔබ ඔබට දැනීමේ කියන කතාව ඔබටත් හිතේ මේ හවුල්කාරයක් වෙන්න එහෙනම් අපි අශෝක මහත්තයාගේ දොරකඩනක් යටින් සනහන් කරන්නම් අශෝක මහත්තයා මට කියන්නකෝ කීයක් විතර සාමාන්‍ය ඔබතුමා දැන්ට බලලා තියෙන විතර ළමයාගේ හිතේ තියෙන ආශාව එහෙම නැත්නම් ඒ කියන ඉන්නීම ඉටු කරන් මේ මැෂින් එක අරන් දෙන්න දැන්ට කීයක් විතර යනවද වේදම මේක මම දැන් ටෙක්නොමෙඩිස් කම්පැනි තමයි මේ විතර ඔය තියෙන එක පළවෙනි තියෙන මැෂින් එක තමයි කොරෝනා රෝගීන්ට සහ ඕනම අසනීපකට මේ මේ පාවිච්චි කරන්න පුළුවන් මැෂින් එක. ඕකේ ලක්ෂ 12.40ක් වෙනවා. ඒ කියන්නේ කම්පැනි එකෙන් මට කොටේෂන් මට එවන්නත් කියලා කිව්වා. ඉතින් මම ඒත් කිව්වා මේ වගේ ලොකු සත්කාරයක් කරන්නේ නමුත් ඔයගේ බෑර වෙන්ට මේ මොනවාද මේ හෝස් ආරම මේවා මාස් ආරම නැ සෙට් ආරම ගොඩක් තියනවලු. ඉතින් දැන් මේ ඩොලර් එකත් එක්ක දායක ඉක්මනින් තව ජීවිත අපිට බේර ගන්න පුළුවන්. ඒක තමයි ලොකුම පින්කම මෙතන සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මේ ඒ පින්කම ඔබ හවුල්කාරයෙක් වෙයි ඔබ කරගන්න මහා ලොකු පිනක් වෙයි. ඒ හින්දා තමයි අපි ඔබට ඇරයුම් කරන්න මේ පින්කමට හවුල් වෙන්න කියලා. දැන් අපි ඔබතුමාගේ දුරකථනාංක සඳහන් කරන්නම්. ඒ දුරකථනාංක වලට කතා කරලා එහෙම මොනා හරි විශේෂ ගිණුමක් තියෙනවද? කියලා තියෙනවා මගේ දරුවගේ account number එක තියෙනවා මම ඒක දාන්න පුළුවන්. දැන් මගේ එක දාන්නට දරුවගේ නම හිටම තියෙන account number එක දාමු අපි. හරි අපි ඒක උනොත් ඔය දැන් කතා කර කර හන්න දෙයක් නැහැ. අශෝක මහත්තයා තින්න තැනම මම ඔබට කියන්නම්. අශෝක මහත්තයා දෙන විදිහට ළමයාගේ account number එක අපි ඔබට ලබා දෙන්න. වෙන මොකුත් නෙවෙයි අරමුණ මොකක්ද කියන එක ඔබට පැහැදිලි. එතකොට මේ ඔබ ලබා දෙන ගානත් එක්ක අශෝක මහත්තයාට බලා ගන්න පුළුවන් දැන් කීයක් එකතු වෙලා තියෙනවද? තව කීයක් අවශ්‍යද කියලා අර ඔබතුමාගේ අරමුණට යන්න අවශ්‍ය ගාන එකතු වෙච්ච එක මම අපි ඔබට බලාපොරොත්තුවක් දෙනවා. අපි ඒ දවසේම මෙතනට ඇවිල්ලා තවත් වැඩසටහනක් කරලා ඔබව දැනුවත් කරනවා. දැන් අපිට මේ මුදල් ලැබුණා. අපි සෞදානම් පින්කම කරගන්න කියලා. ඒ වගේම අපිට පුළුවන් වුණොත් පින්කම කරන දවසට ගිහිල්ලා අපි පටිගත කරලා අශෝක අනිවාර්යයෙන් මේක කරන්න ඕනේ. ඔව්. අනිතක මට මේ දරුව වෙනුවෙන් දරුව ලියන මාස 9ක් පුරාට ලියපු මේ පොතනේ අපි මේ ආධාරයක් වශයෙන් කාගුරේ අරගෙන ඒක දෙන්න කියලා කියන්නේ. ඉතින් අපිට පිටරට හරි ලංකාව හරි කවුරුරේ අපිට මේක කතා කරනවා නම් මට කරුණා කරලා ඇඩ්‍රස් එක එවන්න. මම විද්‍යුත් පැලින් හරි මේ සාමාන්‍ය පැලින් හරි මට ඒ පොත ලැබෙන්න සලස්වන්න පුළුවන් එයාට. බලන්න ඔබට පැහැදිලිද? දැන් ළමයා කෙලින්ම මේකට ආධාර ඉල්ලනවත් නෙවෙයි. ළමයා අවුරුද්දක් තිස්සේ ලිව්ව පොත තමයි ළමයා කියන්නේ මේ පොත දීලා තාත්තේ මේ ගාන හොයාගන්න. ඒකොල්ල අපි මේ පින්කම කරමු. ඉතින් ඔබට පුළුවන් නම් මේ පොත මිලදී ගන්න පොත ලබා ගන්න එහෙම ඒ විදිහට හරි ඔබට පුළුවන් නම් මේ පින්කමට දායක වෙන්න මම හිතන්නේ ඒක පොතට මිලක් නීම කරන්න බෑ මේ වගේ අසාධ්‍ය රෝගී තත්වයක ඉන්න දරුවෙක් මේ මහා පුදුම ආයාසයකින් බොහොම අමාරුවෙන් මාස 9ක් අවුරුද්දට කාල සීමාව කරගෙන ලියපු පොතකට මිලක් නීම කරන්න බෑ අපිට මේ පොත අරගෙන ඔබතුමල්ලා ඇත්තෙම ඒකට සාධාරණ මුදලක් මේ මහා පින්කම වෙනුවෙන් අපිට මේ දරුව වෙනුවෙන් පරිත්‍යාග කරන්න කියලා තමයි ඉල්ලන්නේ හරි අපි දැන් මේ මෙතනම මේ තාත්තා අශෝක මහත්මයා ඉන්නවා ළමයා ඉන්න තැනම අපි සඳහන් කරන්නම් දුරකථන අංකය අපි මුලින්ම අශෝක මහත්මයා සඳහන් කරමු ඔබතුමා මගේ 0977 197 59 59 හරි ඒ දුරකථන අංකය කතා කරොත් ඔබතුමා ඕන විලාසෙ සම්බන්ධ කරගන්න පුළුවන් මේ 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 පින්කම වෙනුවෙන් මේ දරුවාගේ නමින් අපි account එකක් මේව කරලා ඕපන් කරලා තිනවා ඒක ඒ පින්කමටම විතරක් මේ මේ මුදල් එකතු කරගන්න ඕන නිසා හරි තාත්තගේ හැඳින්ම අපිට කියන්න ඔබේ account number එක මොකද්ද account එකේ විස්තර ටිකක් කියන්න කාට හරි පුළුවන් එතකොට කෙලින්ම තාත්තව ළමයව සම්බන්ධ කරගන්න පුළුවන් ඒ account එකට අවශ්‍ය ගාන මුදල මේ පින්කමට දායක වෙන්න පුළුවන් ඒ මුදල account එකට දාලා මගේ දරුවාගේ නම පවනි මදුබාසිනී ලංකා බැංකුව කැස්බෑව ශාඛාව මේකේ ගිණුම් අංකය වෙන්නේ 98 172 52 9817252 Bank of Ceylon කැස්බෑව
මේකට මේ මුදල් බැරගොරොත් අපි මේ වීඩියෝ එකත් එක්කම ඔබතුමාට දාන්නත් පුළුවන් මේ පිට පිට කවරේ තියෙන මේක සම්පූර්ණ දේවල් ඔබෙන් ඉල්ලීමක් කරනවා සමහරක් වෙලාවට ඔබ අනවශ්‍ය දේවල් වලට හරිය වෙනත් දේවල් වලට හරිය අනන්තවත් ඔබ දවසකට රුපියල් 1000 2000 හරිය වියදම් කරනවා යදී අපි එකතු වුණොත් මේක මං හිතන්නේ හරිය පුංචි ගාණක් මේ මේ දේ වෙනුවෙන් එහෙම නැත්නම් මේ පොත අරගෙන ඒ විදිහට දෙයක් කරන්නත් පුළුවන් නමුත් මම කියන්නේ අපි ඊට වඩා ඉක්මන් වෙමු මේ පොතත් තියාගමු ළමයාගේ ඉදිරි වැඩකට ඔබට පුළුවන් නම් මේ දේ සඳහා කෙලින්ම දායක වෙන්න ඔබට හිතුණොත් අපි පුළුවන් නම් අපි වර්තාවක් තියමු දවසක් ඇතුළත දෙකක් ඇතුළත අපි මේ ගිනුමට මේ අවශ්‍ය මුදල ලබා දෙනවා ලබා දුන්න ගමන්ම මම මෙතනට ඇවිල්ලා ඔබට පොරොන්දුවක් දෙනවා ඊළඟ වැඩසටහන කරලා ඔබව දැනුවත් කරනවා ඒ අරමුණෙන් තවත් දේවල් කියන්න දෙන දර්ශක මහත්මේ නෑ මේ ඇත්තම මට ඒක තමයි ඉතින් කියන්න තියෙන අවසාන වශයෙන් මේ මහා මේ කුසලයට මහා පින්කමට සීලුමු දෙන දායක වෙලා ඇත්ත වශයෙන්ම මේ ඉදිරියේ අපි මේ මේ ගෙවන මේ ගෝර කටුක ජීවිතේ මේ මේ සසරේ අපිට පොඩ්ඩක් නිදහස් වෙන්න සහ ලබන ආත්මේ යම්කිසි පිනක් ඇතු කුසලයක් ඇතු හොඳ ජීවිතයක් ලබන්න සහ මාර්ගඵලයක් හරි ලබා ගන්න මේ මහා පින්කමට දායක වෙන්න කියලා තමයි මට අවසාන වශයෙන් ඉල්ලලා තියෙන්නේ ඔබතුමාටත් බොහොම ස්තුතියි සහ භාර්යාව සහ මේ දරුව මේ අවස්ථාවේ මේ काली बहुल वेलावे मे दिन प्रश्न मे गुड़ा तीन रटे तीन वेलावे मे अभी मे वैर सटाने के रटे बुद्ध मटा निरोगी बाबा बलापरते